ආයුබෝවන් යාළුවනේ ආදරයෙන් පිළිගන්නවා කවි හෝම් කිචන් YouTube channel එකට අද මම ඕගොල්ලන්ට ගෙනාවේ රසම රස බටු මෝජු එකක් හදාගන්න විදිහ ඉතින් යාළුවනේ එකතු වෙන්න මාත් එක්ක බටු මෝජු එකක් හදන්න බටු මෝජු එකට ඕන කරන බටු ටික මම මේ විදිහට කෑලි වලට කපාගෙන කහටි එකක් දාලා තියෙන්නේ මේ ටිකේ ඉඳන් අපි මුලින්ම බෙද ගන්න ඕනේ බටු මෝජුවකට ඕන කරන අවමිරිස් කරල් ටික මම මෙතන අරගෙන තියෙන්නේ මම අවමිරිස් කරල් මෙන්න මේ විදිහට දෙකට පලාගෙන තියෙන්නේ තව මම රතු ලුණු අරගෙන තියෙනවා මම මේකට උම්බලකඩ ටිකක් අරගෙන තියෙනවා යාළුවනේ ඕගොල්ලන්ට පුළුවන් උම්බලකඩ වෙනුවට හාල්මැස්ස උනත් එකතු කරගන්න නිර්මාංශය ඉන්නවා නම් මේ මුකුත්ම නොදා හදා ගන්නත් පුළුවන් හොඳේ මම මෙතන සුදු ලුණු අරගෙන තියෙනවා මම සුදු ලුණු ගෙඩි දෙක තුනක් මේ විදිහට අඹරලා තමයි අරගෙන තියෙන්නේ ඉඟුරු කෑල්ලකුත් මෙන්න මේ විදිහට අඹරගෙන තියෙනවා මම මෙතන අබ පේස්ට් එක අරගෙන තියෙනවා අබ පේස්ට් එක පාවිච්චි කරන නිසා මම අද විනාකිරි පාවිච්චි කරන්නේ නැහැ सोया सोस टिका करगने तीनों मामा मिरिस कुड़ टिका कोने खारे पिंच कोले टिका करगने तीनों बताव सीनी में से हंदक पितर ओन करने वा ताकली सोस टिके कुत ओन करने वा लुनु कुड़ टिका मंगा रगने तीनों वा आवश्य गोलंगे रासा पाद मटे लुनु दागन ना ये नंग अपने बालमु कोहु मदर में अपे बाटु मोजू एक हादागन निकेला भाजनयाक लिपेती आगन अभी मेकट तेल दागण मे विधिट तेल टीक रत्न अभी मेकट दागण अभी कपागत बट टीक दाला टीक टीक बेदगाोनी दम बट टीक बेदल तीन मेन मे वे रन वन पाटा विनक अभी बड़ी अंदर बेदगा बड़ी उम बेदी अभी बटू की बेदली उन्ना पास बटू की बेदपते इलेक्ट रत लून गिट्टी दाल मेरी अमिलिस कराटी कदाल अभी अमिलिस कराटी का මේ විදියට අපි බටු අවමිරිස් රතු ලුණු බෙදගෙන ඉවරයි භාජනයක් ලිපේ තියාගෙන ඒ භාජනයට තෙල් ටිකක් මේ විදියට දාගන්න ඕනේ තෙල් එක රත් වෙනකොට අපි ඒකට අපි අර හදාගත්තු ඉඟුරු පේස්ට් එක මෙන්න මේ විදියට එකතු කරගන්නවා ඒකටම සුදුලුණු තෙකතු කර ගන්නවා ඒකටම සුදුලුණු තෙකතු කර ගන්නවා ඉඟුරු සුදුලුණු එකට අපි හදාගත්තු කරපිංච කොළ ටිකත් එකතු කර ගන්නවා ඒකටම උඹල කැලි ටිකක් දා ගන්නවා මේ වෙලාවේ මේ වෙලාවේ මිරිස් කුඩු ටිකක් එකතු කරනවා මේ විදිහට අපි සෝයා සෝස් ටිකක් එකතු කර ගන්නවා මේ වෙලාවේ අපි අර හදාගත්තු රතු ලුණු ටික එකතු කර ගන්නවා අබ පේස්ට් එකක් මේ වෙලාවේදී අබ පේස්ට් එක එකතු කරගෙන හොඳට කලවම් කර ගන්න ඕනේ
මේකට අපි අවමිරිස් ටිකක් දාගන්නවා මේ වෙලාවේදී මේ වෙලාවේදී අපි සීනි ටිකක් දාගන්න ඕනේ අපි මේ වෙලාවේදී දැන් අපි බැදගත්තු බටු ටික එකතු කරනවා අපි දැන් මේක හොඳට කලවම් කරගන්න ඕනේ මේ වෙලාවේදී තමයි අපි ලුණු එකතු කරගන්නේ මම බඩු වලට ලුණු දාලා ලුණු දැම්මේ නෑ කහ ටිකක් විතරයි අතගාගෙන මේ බඩු ටික බැඳගත්තේ දැන් තමයි මම ලුණු එකතු කරගන්නේ ඔන්න දැන් අපේ බටු මෝජු එක ඇදලා ඉවරයි අපි මේකට අන්තිමට තමයි තක්කලි සෝස් ටික එකතු කරගන්නේ बट मोजी लास्टी अभी मेक वेन बाजने ඔන්න යාළුවනේ මේ තියෙන්නේ අද අපි හදාගත්තු බටු මෝජුවක. ඉතින් මම අවසානයේ මේකේ තක්කාලි එකතු කරානේ. තක්කාලි වෙනුවට ඔයගොල්ලන්ට අඹ චට්නි උනත් එකතු කරගන්න පුළුවන්. ඉතින් මේක හරිම රසවත් ඕනම වෙලාවකට ගැලපෙනවා. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. මගේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න කොහොමද රසයිද කියලා. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.